සුබ සන්ධ්‍යාවක්. ගෙවනදවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නියගින් පීඩාවට පත්වුවන්ගේ ශුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය. අධ්‍යාපන වර්ජනය තවත් කුමන්ත්‍රණයක්. අධ්‍යාපන ඇමති කියයි. දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන සිකුරාදා. ක්‍රිකට් සංචිතයෙන් හත් දෙනෙකු එළියට. ලාඕසේ වේල්ලක් කැඩී යාමෙන් සිය ගණනක් අතුරුදන්. නියගෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් මෙසේ කපා හැරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයටයි මෙසේ අනුමැතිය හිමි වුණේ. මෑත කාලීනව ඇති වූ නියගේ හේතුවෙන් කන්න පහක් එක දිගට හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ශුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය මේ අනුව කපා හැරෙනු ඇති. ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිල්නොච්චි, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුවන දිස්ත්‍රික්කවල කාන්තාවන්ට මෙම සහනය සැලසෙනවා. අදාළ ශුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේදී ලබා දෙන සියලු ණය වෙනුවෙන් 30%ක පොලිය උපරිමයකට යටත් කිරීමටද රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා ශුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි කර ඇති මූල්‍ය ආයතන මගින් ලබා දී ඇති පාරිභෝගික නොවන ශුද්‍ර මූල්‍ය ණය මෙසේ කපා හැරෙනු ඇති. මෙම ණය සඳහා ආයවියතු පොලිය අදාළ ශුද්‍ර මූල්‍ය ආයතන මගින් කපා හැරිය යුතුයි. ශුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් රුපියල් ලක්ෂයක් දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩාගාරයේ මගින් අදාළ ආයතන වෙත ප්‍රතිපූර්ණය කෙරේ. එවෙනුවෙන්ද රුපියල් මිලියන 500ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන් කර තිබෙනවා. මෙම ණය සහන ලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලිස් සහනාධාර වැඩසටහන යටතේ ණය ලබා ගැනීමේ ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය කර තිබෙනවා. ණය ගෙවීමට වසර 2ක සහන කාලයක් හිමිවනු ඇති. එමෙන්ම සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථික නැංවීමේ වැඩසටහන්වලින්ද මෙම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛත්වය හිමිවනවා. ඇතැමුන්ට ශුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය වෙනුවෙන් අධික පොලියක් ගෙවීමට සිදුව තිබෙනවා. මේ අතර ශුද්ධ මූල්‍ය නියුක්තියන් සඳහා වූ ආචාර ධර්ම මාලාව එළිදැක්වීම අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, රාජමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ආචාර ධර්ම මාලාව ශුද්‍ර මූල්‍ය ආයතනවලට ගෞරවාන්විත ව්‍යාපාර පවත්වාගෙන යාමටද ඉවහල් වෙනවා. දැන් ශුද්‍ර මූල්‍ය ණය අරගෙන ගොඩාක් අමාරුවේ වැඩිච්ච කට්ටිය ඉන්නවා. කන්න හතරක් විතර වගාව පාඩු වුණා. දිස්ත්‍රික්ක 12ක විතර මේ ප්‍රශ්නේ තදටම තියෙනවා. ඒගොල්ලොත් අපේ සහෝදර පුරවැසියෝ මේ රටේ. රජය කල්පනා කරලා තියෙන්නේ ලක්ෂයක් සහ ලක්ෂයට අඩුව මේ ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා ඉන්න මේ දිස්ත්‍රික්ක 12ේ කට්ටියගේ මෙව කපලා දාන්න. අධ්‍යාපන වෘත්තීය සංගම් කිහිපයක් එක්ව සිදු කිරීමට සූදානම් වන වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලන කුමන්ත්‍රණයක් බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. දරුවන්ට ආදරේ නම් කිසි විටකත් මේ වාර විභාග තියෙන කාලෙක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙනුවෙන් පාසල් අඩපණ කරන්න කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. සමහර නිලධාරීන් විභාග පවත්වන අවස්ථාවේදී ගුරුවරුන්ට බලපෑම් කරනවා මේ වැඩ වර්ජනය සඳහා සහයෝගය දෙන්න කියලා. ඒ වගේම සමහර ගුරුවරු අපිට දැනුම් දීලා තියෙනවා පාසල් ආවොත් අසූචි පහර එල්ල කරනවා කියලා සමහර පරිපාලන නිලධාරීන් කියලා තියෙනවා. ඉතම තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා මේ වගේ වෘත්තීය සමිති මෙසේ කටයුතු කිරීම පිළිබඳව. අපි 1014 දෙනෙකුට උසස්වීම් දීලා තියෙනවා. නමුත් මේ කිසිම කෙනෙකුට ඒ උසස්වීමේ නමින් තනතුරක් හොබවන්න බෑ. ඔය කවුරුත් කෑ ගැහුවේ අධ්‍යාපන පරිපාලසිය 852ක් අපි එනකොට හිටියේ නෑ. කේක විදිහට දේශපාලඥයෝ දාගෙන වැඩේ කරේ. අපි විභාග තියලා 852ක් ගත්තා. විදුහල්පතිවරු 4000ක් හිටියේ නෑ. වැඩ බලන අය දාලා දේශපාලන පත්තින් දීලා වැඩ කරේ. ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190ක හිඟියක් තිබුණා. කවුරුත් ගත්තේ නෑ. ඊට පස්සේ අපි තමයි ආවට පස්සේ මේ බිඳුවක්වත් දේශපාලන දාන්න නැතුව බඳවා ගැනීම කරේ. මේගොල්ල බලන්නේ මේ මාර්ගයෙන් ආණ්ඩු පෙරලන්න පුළුවන්ද කියලා බලනවා. මේක තියෙන්නේ රජයේ දුර්වල කිරීමේ, රජයේ අප්‍රසාදයට පත් කිරීමේ මහා දේශපාලන කුමන්ත්‍රණය. මේ ඉන්නේ සම්පූර්ණයෙන්ම පොට්ටුවේට සහය දක්වන නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන නිලධාරීන්. ඒ වගේම ඔවුන්ගේ අතකොළු බඩට පත් වෙලා ඉන්න සමාජික පදනමක් නැති වෘත්ති සමිති කීපයක්. පොට්ටුව ළමයින්ගේ වාර විභාගවලට අවහිරයක් වෙන නිසා ඔවුන් 17 වෙනිදා කොළඹට
සෙනග ගෙනවිත් කරන විරෝධතාවය සෙප්තැම්බර් මාසේ 6 වෙනිදාට කල් දානවා. හැබැයි එහෙම කියන ගමන් තමන්ගේ යටින් වෘත්ති සමිති ක්‍රියාකාරිකයන් හරහා 26 වෙනිදාට මේ මුළු වාර විභාග පද්ධතියම අඩාල කරන්න කුමන්ත්‍රණය කරනවා. ඒක වැරදි. සමහර ලාවට තමන්ගේ නායකයන්ටත් කන්ට්‍රෝල් නැද්ද දන්නේ නැහැ මං. අපි කියනවා මේ වර්ජණය 4 වෙනිදා වර්ජණය වගේම අසාර්ථක. උත්තම ගණයේ ආචාර්යවරුන්ගේ අවශ්‍යතාව දැඩිව දැනෙන අවස්ථාවක ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතාගේ අභාවය දැනගන්නට ලැබීම අතිශය කනගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභාවප්‍රාප්ත තිස්ස ගුණවර්ධන මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගුරු වෘත්තියේ උත්තරීතර භාවය මනාව වටහාගත් ආචාර්යවරයෙකු වූ තිස්ස ගුණවර්ධන මහතා චිත්‍ර මූර්ති හා නාට්‍ය ගුරුවරයෙකු ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කළා. විෂය දැනුමෙන් පමණක් නොව නිර්මාණාත්මක චින්තනයෙන් පොහොසත් දරු පරපුරක් දැයට දායාද කිරීමට තිස්ස ගුණවර්ධනයන් කළ මෙහෙය අතිමහත්. කලා ශේෂ්ත්‍රය වෙත පාසල් දරුවන් සමීප කරවමින් ඒ තුළ ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාව ප්‍රගුණ කරවීමට ඒ මහතා ක්‍රියා කළා. මෙරට බිහි වූ විශිෂ්ටම ගණයේ නාට්‍යවේදයෙකු වන තිස්ස ගුණවර්ධනයන් දීර්ඝ නාට්‍ය 50කට සහ කෙටි නාට්‍ය 100කට වැඩි ප්‍රමාණයක් නාට්‍ය ශාස්ත්‍රයට දායාද කර තිබෙනවා. තිස්ස ගුණවර්ධනයන්ගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට බලවත් සංවේගය පළ කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම රටට වාසි වන අයුරින් සකස් කර ගැනීමට හැකි වූ බව නියෝජ මාධ්‍ය අජිත් මන්නපිරුම මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එදා අපිට ඕන ව්‍යාපෘති දෙන්න බෑ. සල්ලි දෙන එක්කෙනා කියනවා වරායක් හදනවා නම් අපි සල්ලි දෙන්නේ. ඒ සල්ලි කරන් වරාය. ඒ තත්ත්වෙ මිදිලා අද වෙනකොට අපිට ඕන ව්‍යාපෘති සඳහා මුදල් ඉල්ලන්න පුළුවන් වාතාවරණයේ ඒ පිළිගැනීම අපි නිර්මාණය කරගෙන තියෙනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඇති වෙන්නේ ওই වාතාවරණය තුල. අපිට දැන් විවිධ රටවල් එක්ක එකතු වෙලා වෙළඳ ගිවිසුම් හදාගත්තාම දෙපැත්තම බැලන්ස් වෙනවායි. ඒතකොට එකක් අපේ භාණ්ඩ කොහොමද එහෙට යවන්න පුළුවන්? සිංගප්පූරුව කියන්නේ 99%ක් භාණ්ඩ ඩියුටි ෆ්‍රී එහෙට ඇතුල් කරන්න පුළුවන්කම තියෙනවා. සිංගප්පූරුවෙන් එන නිෂ්පාදන 80% අපේ රට ඩියුටි ෆ්‍රී ගන්න පුළුවන් විදියට ඒගොල්ලන්ටත් පොඩි වාතාවරණයක් දීලා අපි බලනවා ඒ අයගේ තියෙන වෙළඳ සම්බන්ධතා තුළ ඒ ආජීවක ගෙනල්ලා අපේ රට තුළ කර්මාන්තශාලා ඇති කරන එක තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. මේ කර්මාන්තශාලා ඇති කරද්දී අපිට වෙන වාසි තියෙනවා. අපේ තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි වෙනවා මේ කර්මාන්තශාලා වලට. ඒත් අපේ රටේ අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යනවා නම් නිමිද්‍රව්‍යයක් වශයෙන් වටිනාකම එකතු කරපු දෙයක් වශයෙන් පිටරට අපිට යවන්න පුළුවන්කම හැකියාව ලැබෙනවා. අපේ රැකී රක්ෂා ප්‍රශ්න විසඳෙනවා. දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන ඇතැමුන් සිංගප්පූරු වෙළඳ ගිවිසුම හැල්ලුවට ලක් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මන්නපිරුම මහතා වැඩිදුරටත් පවසනවා. මේකට විවිධ බොරු මත නිර්මාණය කරන වෛද්‍යවරු කියන වැඩ වර්ජිනයක්. ඇයි? දෙයියනේ මේ වෛද්‍යවරුන්ට පහුගිය දවස්වල ඉන්ජෙක්ෂන් බෝතලේ එනකොට වීදුරු කටු ඒක ඇතුලේ බාල බේත් ගෙනාවේ. වෛද්‍යවරු උද්ඝෝෂණය කළාද වැඩ වර්ජිනය කළාද මේ රෝගීන්ට හොඳ බේත් ටික එන්නේ නැහැ කියලා. රැට ගියොත් එහෙම මහ ඉස්පිතාලට ඇඳන්ගන්න ලෙඩ්ඩු. වෛද්‍යවරු උද්ඝෝෂණය කළාද මේ ලෙඩ්ඩුන්ට නිදාගන්න ඇඳන් නැහැ පහසු ගන්න නැහැ කියලා. මහින්ද රාජපක්ෂට කඩේ යන්න උද්ඝෝෂණය කරන්න එපා. මේක කොන්ත්‍රාත්තුවක්. දිලිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්තිය ජනතා ව්‍යාපාරයේ සවරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වීමට නියමිතයි. ඒ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී සබරගමු පළාත් තුළ ග්‍රාමශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී පූර්ණ අවධානයක් යොමු කෙරෙනු ඇති. ජනතා ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඒවා විසඳා ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළඹීමටද නියමිතව තිබෙනවා. මෙතෙක් රට තුළ ක්‍රියාවට නංවා තිබෙන දිළිඳුකම පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතුරින් ග්‍රාමශක්ති ව්‍යාපාරය විශේෂ වනවා. ඒ යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට සෝත්සාහය නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසයි. සබරගමු පළාතේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අදාළව ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබා දෙන පළමු වාරිකය ජනාධිපතිතුමා අතින් ප්‍රධානය කිරීමටද නියමිතයි. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ගණේගම නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිතුමා එක්වෙමින් එම ජනතාවගේ ගැටලු සොයා බැලීමටද නියමිතව තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම මේ දිනවල කඩිනමින් සිදුවනවා. එහි පළමු අදියරේ සාර්ථකත්වය පිළිබඳ මේ වාර්තාව දිනුෂි දීරසිංහගෙන්. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නැවතිලාද කියන එක බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්.
නමුත් මේ වන විටත් දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ ඔබ දකින්නේ හම්බන්තොට අධිවේගී මාර්ග පද්ධතියේ මාතර ගොඩගම සිට බෙලියත දක්වා කිලෝමීටර 30ක දිගින් යුතුව කාර්යක්ෂම වේදිවෙන අධිවේගී මාර්ග පද්ධතිය. කොළඹ සිට මාතර හරහා හම්බන්තොට දක්වා පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව උදා කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවෙනවා. ඒ ගමනාගමන කටයුතු වෙනුවෙන් වැයවන කාලය අවම කර ගැනීමේ හා සංවර්ධනයට ඍජුවම දායක වන ව්‍යාපෘතියක් ලෙසයි. මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගයේ පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මාතර ගොඩගම සිට බෙලියත්ත දක්වායි. මෙය කිලෝමීටර 30කට ආසන්න දුරකින් සමන්විතයි. එහි පළමු අදියරේ 73%ක් මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 103.8. ගොඩගම අපරැක්ක සහ බෙලියත්ත යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග සහිතව මෙහි ඉදිකිරීම සිදු කරන්නේ චීන කැතික් සමාගමයි. චීන එක්සිම් බැංකුව මේ සඳහා මූල්‍යාධාර ලබා දෙනවා. මාතර සිට බෙලියත්ත දක්වා වූ කොටසේ පවතින විවිධ භූවිෂමතාවන්ට අනුව එහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලව්ෆර් ෂරිෆ් මහතා පවසන්නේ. අපේක්ෂා කරපු ප්‍රගතියටත් වඩා ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙන නිසා ලබන අවුරුද්දේ ජූලි 18 වෙනිදා වෙනකොට මෙහි සමස්ත වැඩ කටයුතු අපිට අවසන් කරන්න පුළුවන් වෙනවා. මාතර සිට අපරැක්ක දක්වා වූ කොටස මඩපසක්, ඒ කියන්නේ ගැඹුරට පවතින දුර්වල මුදු කළු පසක් තමයි පවතින්නේ. මේ හේතුව නිසාම අපිට විශේෂ තාක්ෂණික ක්‍රම යොදවගෙන මෙහිදී ඉදිකිරීම් කටයුතු සිදු කරන්නට සිදු වුණා. නිල්වල ගංගා ආශ්‍රිත මේ ජලගැනීම් තත්ත්වය සැලකිල්ලට අරගෙන ගැඹුරට විහිදුණු මේ දුර්වල පස්තට්ටුව කියන මේ සාධක දෙකම සැලකිල්ලට අරගෙන කුළුණු මත ඉදිකිරීම් කටයුතු තමයි මෙතේ සිදු වුණේ. මේ දන්දනීය රක්ෂිතය හරහා ගමන් කිරීමේදී පරිසරයත් සැලකිල්ලට අරගෙන පටු බිම්තීරුවක් හරහා තමයි මේ අධිවේගී මාර්ගය ඉදිරියට සිදු වුණේ. ඉදිකිරීම් අවසන් වීමත් සමගම මාතර සිට හම්බන්තොට දක්වා පැයක ආසන්න කාලයකදී ගමන අවසන් කිරීමට හැකියාව ලැබෙනවා. මෙම මාර්ගය ඉදිකිරීම පිළිබඳව ජනතාව රජයට ස්තුතිය පළ කරනවා. දැක්කට පස්සේ මේවා කරන්න පුළුවන් වැඩක් කියලා හිතනවා. ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙන්න ඕන අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ කරන සංවර්ධනය තව තවත් දිගින් දිගටම කරන්නේ කියලා. හම්බන්තොට අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමගම මම හිතන්නේ අපි වගේ ව්‍යාපාරිකයන්ට සෑහෙන පහසුවක් වෙනවා. අපේ ව්‍යාපාර කටයුතු වලටත් අපි දකුණේ ජනතාව විදියට මේ වගේ දෙයක් ලබා දීම පිළිබඳව ඇත්තටම මේ වත්මන් රජයට අපි අපේ ප්‍රශංසාව හිමි වෙනවා. මේ කටයුතු සම්පූර්ණම සිද්ධ වෙනවා ඇත්තකට පේන නිතරම. නොයවසිල්ලෙන් බලන් ඉන්න කොයි වෙලාවෙද මේක විවෘත වෙන්නේ කියලා. ඒ උත්සවයට අපිත් කොහොමාරි සහභාගී වෙනවා. ඇමරිකා පැසිෆික් කලාපීය හමුදා ප්‍රධානී ජෙනරාල් රොබර්ට් බ්‍රවුන් මහතා ඇතුළු දූත පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. දූත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්තුවා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු වැඩබලන තානාපති රොබර්ට් හිල්ටන්, තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරිනි ජෝනා එච් ප්‍රිචර්ට් ඇතුළු මහත්ම මහත්මීන් දූත පිරිසට ඇතුළත් වුණා. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලොතනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහතුරුන් සහභාගී වුණා. මෙරට සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම බවට පත්කරමින් ඇත්පෞර මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා. එම ප්‍රතිචාර මැදේ ඇත්පෞර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. එය බලගැන්වීම සඳහා වන ගිවිසුමකට අද අත්සන් තැබුණා. ITN ඇත්පෞර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීම සඳහා වන ගිවිසුමට පසුගියදා අත්සන් තැබුණා. දෙවන ක්‍රියාන්විතය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වයේ දක්වන්නේ සම්පත් බැංකුවයි. ඇත්පෞර බලගැන්වීම සඳහා වන ගිවිසුමකට සම්පත් බැංකුව සහ ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ආයතනය අද අත්සන් තැබුවා. ඒ සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී සම්පත් බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තාරක රංවල මහතා ගිවිසුමට අත්සන් තැබුවා. ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ එහි සභාපති ඇත්පෞර සමපුරෝගාමි චන්දුල අභිවික්‍රම මහතායි. සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය සහ ඇත්පෞර සමපුරෝගාමි සෝෂල් එන්ටර්ප්‍රයිසස් නිර්මාතෘ එරන්ද ගිනිගේ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. ITN නාලිකාව හරහා පළවෙනි ක්‍රියාන්විතය බොහොම සාර්ථකව සිද්ධ කරපු වැඩසටහනට දෙවෙනි ක්‍රියාන්විතය ඔස්සේ අපිට දායක වෙන්න ලැබීමත් ඒ
අලුත් දෙයකට ජනතාවට ඒ වගේම අපගේ ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම අලුත් යමක් දෙන්න අප මේ සම්බන්ධ වෙලා ගන්න උත්සාහය සාර්ථක වෙන පළවෙනි පියවර හැටියට මම දකිනවා මේ අද දවසේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජපක්ෂවරුන් සැකකටයුතු ගනුදෙනු සිදු කර ඇති බවට විවිධ නඩු විභාගවලින් පවතිනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 1250කට අධික වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රමාණයක් අරලියගහ මන්දිරයේ සිටි කීප දෙනෙකුට ලබා දීම සහ එවා මුදල් බවට පත් කිරීම සම්බන්ධ නඩුව ඊයේ අධිකරණයේදී විභාගයට ගෙනුණා. සිද්ධියට අදාළව බැංකු ගිණුම් වාර්තා වහම ලබා දෙන ලෙසට පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. 2014 දෙසැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා කාලයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් හා තවත් කිහිප දෙනෙකු බහරයට පත් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධවයි හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙන්රත් මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔහු අරලියගහ මන්දිරයෙන් ලබා දුන් මුදල් යොදවා වෙනත් ව්‍යාපාරිකයෙකු විසින් කැබ්‍රත 18ක් මිලදීගෙන ඔහු පවත්වාගෙන ගිය ව්‍යාපාර මගින් මෙම වාහන මිලදීගත් බව ඇඟවීම සඳහා සැලසුම් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වෙනවා. 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව කැබ්‍රත 18න් 17ක්ම විකුණා මුදල් කර ගැනීමට කටයුතු කර ඇති බවද එහි සඳහන්. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ලබා දුන් චෙක්පත් පැමිණිලිකරු හා අදාළ ව්‍යාපාරිකයා විසින් මාරු කර කෝටි 20ක් ලබාගත් බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ. මීට අමතරව ලක්ෂ 500 බැගින් වූ චෙක්පත් දෙකක් හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්ට හා ව්‍යාපාරිකයාට ලබා දුන් බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 හා 389 යටතේ මෙය වරදක් වන බවයි. සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් හා තවත් 5 දෙනෙකුට විදෙස් ගමන්ද තහනම් කර තිබෙනවා. 2006 මුදල් විශුද්ධිකරණ පනතේ 16 වන වගන්තියට අනුව රහස්‍යභාවයට හා වෙනත් බැඳීම්වලට සීමාවන් නැති බව නඩු විභාගයේදී පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය තොරතුරු රහස් පොලිසිය වෙත වහාම ලබා දෙන ලෙසට පෞද්ගලික බැංකු සභාපතිවරයාට නියෝග කළා. 21 වන සියවසේ දිස්වන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය දැකගැනීමේ දුර්ලභ අවස්ථාව ලබන 27 වනදා රාත්‍රියේ උදාවන බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. 21 වැනි සියවසේ දිස්වන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ජූලි 27 වන පොහෝ දින රාත්‍රී අපට දැක බලාගැනීමේ හැකියාව තිබෙනවා. මේ ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවලට දිස්වෙනවා. පැය 6යි විනාඩි 14ක කාලයක් මෙම ග්‍රහණය පවතිනවා. පූර්ණ ග්‍රහණය වශයෙන් පවතින කාලය පැයකුත් විනාඩි 43ක්. මෙය සාමාන්‍ය චන්ද්‍රග්‍රහණයකට වඩා 40ක පමණ දීර්ඝ කාලයක්. මේ ග්‍රහණය ගඩ්මුන් හෙවත් ලෝහිත චන්ද්‍රය වශයෙන් හඳුන්වනවා. මේ ග්‍රහණය නැරඹීමට හොඳම වෙලාව තමයි 27 වැනිදා රාත්‍රී 5:54 අඳුරු ඡායාවකින් චන්ද්‍රයා වැසියාම ආරම්භ වෙනවා. ඒ වගේම රාත්‍රී 1 විට සම්පූර්ණයෙන්ම චන්ද්‍රයා අඳුරු ඡායාවෙන් වැහෙනවා. ඒක ග්‍රහණය සම්පූර්ණයෙන් අවසන් වෙන ග්‍රහණය අලුයම 4:58. පූර්ණ චන්ද්‍රග්‍රහණය කුණින් අපිට දිස්වෙන්නේ නැහැ තවත් අවුරුදු 7ක් පමණ යනකම්. බන්ධනාගාර රැඳවුවන්ගේ ගැටළු ඍජුවම විමර්ශනය කරන වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍ය තලකාතු කෝරළ මහත්මිය පවසනවා. බෝස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරය මෙම අදහස් පළ කළා. බෝස බන්ධනාගාර පරිශ්‍රය වෙත ගිය අමාත්‍ය තලතා අතිකෝරළ මහත්මිය එහි අඩුපාඩු සොයා බැලුවා. ඒවා කඩිනමින් සකස් කරන ලෙසයි අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. බන්ධනාගාර රැඳවුවන්ගේ ගැටළු විසඳීමට නව ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා. දෙපා පණ නැති ටුටු නැමැති සුනකයා සඳහා බෝස බන්ධනාගාරයේ රැඳවුවකු සකස් කළ රෝද සහිත පුටුව නිරීක්ෂණය කළ අමාත්‍යවරිය එවැනි නිර්මාණ බිහිකිරීම සඳහා රැඳවුවන්ට තාක්ෂණික දැනුම ලබා දෙන ලෙස දැනුම් දුන්නා. බෝස බන්ධනාගාරය තුළ රැඳවුවන් 360 දෙනෙකු පමණ සිටින අතර වසර 5කට නොවැඩි වරදකරුවන් මෙහි රඳවා තිබෙනවා. 2006 වසරේ LTTE මාවිල්ලාරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ එය විවෘත කිරීම සඳහා බලපෑම් කිරීමට ගිය තමා ඇතුළු පිරිස වහාම කොළඹට කැඳවන ලෙස දැනුම් දුන් බව පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කොළඹ මහාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙලෙස තමා ඇතුළු කණ්ඩායමට එම දැනුම් දීම සිදු කළ බවයි ඔහු කියා සිටියේ. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු කණ්ඩායමක් තමා සමග සිටි බවද ඔහු ප්‍රකාශ කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල විනාශයට පත් නිවාස ඉදිකිරීම සඳහා භණ්ඩාගාරයෙන් රාඩා නැමැති ආයතනයකට ලබා දුන් මුදල් වංක ලෙස පරිහරණය කළේ යයි කියන සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි කැඳ වූ අවස්ථාවේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙම කරුණු හෙළි කළා. රාඩා නැමැති රාජ්‍ය ආයතනයකට ලබා දුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වංක ලෙස පරිහරණය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. තමා ඇතුළු පිරිස කල්ලාරු යුදහමුදා කඳවුරට කැඳවා හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝගයකට අනුව මාවිල්ලාරු ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් බවයි වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාටලී චම්පික රණවක මහතා අරලියගහ මන්දිරයට කැඳවා තබා ඇතුළු පිරිස මාවිල්ලාරු ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා තිබූ බවද නිශාන්ත වර්ණසිංහ මහතා ප්‍රකාශ කළා. අදාළ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා LTT සංවිධානයේ එමිල් කාන්තන් නැමැත්තා සමග සාකච්ඡා කරමින් සිටින බවට හිටපු ජනාධිපතිවරයා චම්පික රණවක මහතාට දන්වා ඇති බවද සාක්ෂිකරු දැනුම් දුන්නා. නිවාස ව්‍යාපෘතියක් මාර්ගයෙන් රාඩා නැමැති ආයතනයක් පිහිටුවා ජනතාවගේ මුදල් රුපියල් මිලියන 200ක් LTT සංවිධානයට ලබා දී ඇති බවයි වර්ණසිංහ මහතා කියා සිටියේ. එම ආයතනයේ ප්‍රධානියා ලෙස ටිරාන් අලස් මහතා කටයුතු කර ඇති බවත් එම මුදල් එමිල් කාන්තන් හරහා කොටි සංවිධානය වෙත ලබා දී ඇති බවත් ප්‍රකාශ කළා. කිසිදු නිවසක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකර නොමැති බවත් මෙම බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් තමා පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් වර්ණසිංහ මහතා ප්‍රකාශ කළා. වැඩිදුර විමසීම සඳහා නඩුව අගෝස්තු 2 වනදාට කල් තැබුණා. ජාතිවාදයට හා බෙදුම්වාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. ශ්‍රී ලංකා ජාතික සමුමණ්ඩලය සංවිධානය කළ අන්තර් ආගමික සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආචාර්ය ඒ.ටී. ආරිරත්න, ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රෝඩේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතිවාද අවසන් අය ඉතාම සුළු පිරිසයි. ඒ නිසා මේ රටේ නැවත අන්තවාදීන්, ජාතිවාදීන්, බෙදුම්වාදීන්, ත්‍රස්තවාදීන්, රාජත්‍රස්තවාදීන් ඔළුව උස්සලා ඉඳගෙන නැහැ. ඒකයි ඒ ආණ්ඩුවේ සිට මේ ආණ්ඩුවට තියෙන ප්‍රධාන වෙනස. මේ රටේ ජීවත් වෙන අනිකුත් ආගම් වලට අයිති ජන කොටස් වලට තමන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම නීතියෙන් තහවුරු කර දීම. නීතියෙන් තහවුරු කර දෙනවා නම් රටේ උත්තරීතරම නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හරහා එය කළ යුතුයි. එහෙමනම් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවශ්‍යයි. ඒ ටික ඇතුළු කර බලන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ ඝන කැලෑවක අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා. පසුගිය සිකුරාදා දහවල් කාලයේ සිටයි මෙම දරුවා අතුරුදන්ව සිටින්නේ. දර කැඩීම සඳහා අසල කැලේට ගිය පියා සොයා ගිය දරුවා යළි නිවසට පැමිණ නැහැ. වයස අවුරුදු 10ක් වූ සහන් කුමාර ධර්මසිරි නම් වූ මෙම දරුවා මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටිනවා. දරුවා පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් දිවියෙකුගේ පහර දීමෙන් මියගිය ගෝණිකුගේ සිරුරක්ද හමු වූ බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් දෙවියන් පැමිණෙන බවද ප්‍රදේශවාසීන් පවසනවා. හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබුණේ නැහැ. දවස් පහක් වෙනවා අදට මේ හොයාගන්න බැරි වුණා, කිසිම තොරතුරක් නැහැ. මේ දරුවා තුරුදහන් වීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ දරුවා මේ හොයාගන්න ඕනේ කොහොම හරි කියන අදිස්ථානේ අපි ඉන්නේ. අභාවප්‍රාප්ත රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. හදිසි තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මහනුවර මහරොහලට ඇතුළත් කිරීමෙන් පසු
ඉන්දික ගිනිගේ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ යන විට ඒ මහතා 37 වන වියේ පසු වුණා. රංගන ශිල්පියෙකු ලෙස ටෙලිනාට්‍ය රසකට දායකත්වය දැක්වූ ඔහු ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කළා. අවසන් කටයුතු මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පිටියේ උණුසුම. සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන් 3 දෙනෙකුවින් යුක්තව ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එක්දින තරග පහකින් සමන්විත තරගාවලි ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ශ්‍රී ලංකාව අවසන් වරට එක් වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර සිටි ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙවර දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර නැහැ. ඒ අතර නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ද වනවා 2016 වසරෙන් පසුව දසුන් චානකද සංචිතයට ඇතුළත්ව සිටිනවා. නවක පන්දු යවන්නන් ලෙස එක්ව සිටින්නේ කසුන් රජිත හා ප්‍රභාත් ජයසූරියයි. නවක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශිහාන් ජයසූරිය එක්ව සිටිනවා. තරග පහකින් යුත් දෙරට අතර පළමු එක්දින තරගය ලබන 29 වනදා දඹුල් ලීදී පැවැත්වීමට නියමිතයි. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය සමගින් එක්වන්න. යලිත් හමුයමු රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්. මේ රට පොලිස් රාජ්‍යයක් වෙලා, අධිකරණය දරුණු වෙලා, ආණ්ඩුව ඒකාධිපති වෙලා මේ ආණ්ඩුව පන්නන්න හරි අමාරුයි. අන්න ගම්පෙරලියක් ඇවිල්ලා පොහොට්ටුවේ ගමේ බලය නැති වෙලා. රාජපක්ෂලාගේ අඳෝනා අතරින් දැන් ඇහෙන්නේ මේ කතාය. කෝ හොරු ඇල්ලුවාදැයි අහපු අයගේ කටවල් දැන් වැහිලාය. ඒ හොරු කරමුලින් කොටු වී සිටින නිසාය. ඉතිරිව ඇත්තේ වරදට අනුව දඬුවම් නියම කිරීම වෙනුවෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පමණි. අධිකරණය විසින් රටේ නීතිය ප්‍රකාරව ස්වාධීනව තීන්දු ලබා දෙනු ඇත. රාජපක්ෂලාට දැන් සොහොන් ලකුණ පෙනෙන්නට පටන්ගෙන තිබෙන බව පැහැදිලිය. නන් දොඩවමින් පන්සල් ගානේ රස්තිය අදුගහන්නේ එබෙවිනි. වෙනස සැපද කියා ඇසුවන්ගේද දැන් කටවල් වැහිලාය. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා ඒකාධිපති පාලනයක හා යහපාලන රජයක වෙනස දැන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. රාජපක්ෂ හොරකම් කළත් රට සංවර්ධනය කළානේ කියන අයගේද දැන් කටවල් වැහිණු ඇත. සම්මුතික ආණ්ඩුවේ සංවර්ධන සංග්‍රාමය දැවැන්තව ඉදිරියට ඇදමින් තිබේ. අද ගම්පෙරළිය සංවර්ධන වැඩපිළිවෙල නිසා රාජපක්ෂලාගේ දූෂිත බොරු සංවර්ධන කතා සහ ඇත්ත සංවර්ධනය යනු කුමක්ද යන්න රටවැසියා වටහා ගනිමින් තිබේ. රාජපක්ෂලා සිදුකලේ සංවර්ධනයේ නාමයේ හොරකම් කිරීම පමණක් බව අද සාක්ෂි සහිතව හෙළිදරව් වෙමින් තිබේ. ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවා රාජපක්ෂ පවුලේ බූදලයක් කරගනිමින් එම ආයතනවල සියලු ආදායම් පවුලේ පෝෂණය වෙනුවෙන්ද යොදාගත් හැටි සාක්ෂි සහිතව ජනාධිපති කොමිසම හමුවේ හෙළිවෙමින් තිබේ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා නැත්නම් බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ අයියා වන නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු කළ මහා අපරාධය නිසා අදත් ගුවන් සමාගම ගොඩ ගැනීමට නොහැකිව තිබේ. 2011-2015 කාලය තුළදී මෙම ගුවන් සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 93කට වඩා වැඩි බව ගණන් හිලව් සහිතව කොමිසම හමුවේ තහවුරුව තිබේ. ගුවන් සමාගමේ ලේකම්වරිය වන ඩෙල්රින් තිරික් කුමාර් ඒ සියලු තොරතුරු ඊයේ කොමිසම හමුවේ හෙළි කළාය. ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කරනු රාජපක්ෂ හෙංචයියෙකු වන කපිල චන්ද්‍රසේන එම කාලය තුළදී රුපියල් මිලියන 96කට වැඩි මුදලක් තමන්ගේ වියදම් ලෙස ගුවන් සමාගමෙන් ලබාගෙන ඇති බවත් ඊයේ හෙළිවිය. කපිල චන්ද්‍රසේනව එම දුරයට පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ය. ඒ මෙම දුරයට පත් කිරීමට කිසිදු සුදුසුකමක් නොමැතිවය. රාජපක්ෂලාගේ කිරුවාව එසේය. තමන්ගේ පවුලේත් ඒ හිතවතුන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් රට විකුණාගෙන කෑම හැර වෙන කිසිවක් රාජපක්ෂලා සිදුකර නොමැති බව අවසන් තීන්දුවයි. දැනට මේ ඇති සෙස්ස පස්සට.